තැපැල් දෙපාර්තමේන්තුව මේ වෙනකොට අපේ කාර්යමණ්ඩලය ආරම්භ කරලා තියෙන වැඩවර්ජනය සම්බන්ධව සමාජගත වෙලා තියෙන කාරණාව තමයි දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණයට කරන ලක් කරනවා. ඒත් එක්කම දෙපාර්තමේන්තුව ඉඩම් බාහිර පාර්ශ්වයන්ට දෙනවා. ඒ නිසා මේ වැඩවර්ජනය කරනවා කියන කාරණාව තමයි වෘත්තීය සමිති විසින් මේ වෙන විට සමාජගත කරලා තියෙන්නේ. නමුත් ඒ අයගේ ඉල්ලීම් තිබුණ ඊට වඩා වෙනස් කාරණා අපිට ලිඛිතව ඉල්ලීම් කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ කියන අතිකාල දීමනා තමයි ප්‍රධාන කාරණා විදිහට යෝජනා කරලා තියෙන්නේ. එකක් තමයි මධ්‍ය තැපැල් හුවමාරුවේ පවතින අතිකාල ක්‍රමයන් සංශෝධනය කිරීම 2022 දෙසැම්බර් මාසේ 8 වෙනිදා මා වෙතින් කරන ලද ඉල්ලීම්. ප්‍රාදේශීය තැපැල් කාර්යාලවල දැනට පවතින සේවා වාර හා අතිකාල ලබා ගැනීමේ ක්‍රම සංශෝධනය නතර කරන්න කියන එක. එත් එක්කම තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මාරු කිරීම මණ්ඩලයේ අභියාචනා මණ්ඩල කටයුතු වලින් වෘත්තීය සමිති ඉවත් කිරීම නොකොට අභියාචනා මණ්ඩලයටත් සමාජිකයන් පත් කරන්න අවස්ථාව දෙන්න කියන කාරණාව. ඊළඟට තැපැල් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර තැපැල් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික බිඳවැටීම් වළක්වා ගැනීමට කටයුතු කිරීම. මිලියන ගණනින් රජයේ මුදල් වැය කර සකස් කරන ලද ව්‍යාපාරික සංවර්ධන සැලසුම් මෙම ආයතනයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක නොකිරීම. පාලන කාර්යාලවල කාර්යමණ්ඩලය සඳහා පැය 240ක උපරිමයකට යටත්ව අතිකාල ලබා දීමට කටයුතු නොකිරීම. ඉල්ලීම් 6ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉල්ලීම් 6න් 3ක්ම තියෙන්නේ අතිකාල සම්බන්ධව.